සමන්තාජක්කවාලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසග්ගමොකදං ධම්ම සබනකාලු අයං බතන්තා ධම්ම සබනකාලු අයං බදන්තා ධම්ම සබනකාලු අයං බදන්ත නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ඒවන් සරණයි හැම දෙනාටම වසනාවන්ත දවසක් වේවා ප්‍රාර්ථනා ඉෂ්ට සම්මුද වන්න දවසක නිමාව සටහන් කරන්නට මෙඋතුම් ධර්මදේශනාව හැම දෙනාටම සවියක් වේවා ශක්තියක් ආශීර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා අද දහම් දෙසුමට දාහකත්වය ගෙන ක්‍රයා කරන්නේ පර්ලෝ සැපත් උපාලි කොඩික් පිලි සහ කමලා කොඩිපපිලි මවුපිය යුුවලගේ දූදරුවන් එතාම වාසනාවන්ත තාත්තා අම්ම කෙනෙක් වෙනුවෙන් වාසනාවන්ත දරු පිරිසක් අද දවසේ තම ප්‍රදේශ පවා සටහන් නොකොට මෙසේ මේ පින්කමට දායකත්වේගෙන ක්‍රියාකිරීම අපි ඉතාම ඇගයීමට ලක්කරනවා ඒපුුණ්‍යවන්ත දරුවන්. පසුගිය දිනකිහිපය අපි වඩාත් ගත කළේ ගුරුදින ළමාදින වැඩිහිටිදින ආදී ඉතාම වැදගත් දිනකිහිපයක් පිල්ලිබඳව කෙරෙන වැදගත් සාකච්ඡා ඔස්සේ. ළමාදිනය ලංකාවිත් ලෝකේත් බොහෝසයින් කතාවට ලක්විච්ච අවස්ථාවක් බෝට පත්වුණා. ගුරුදිනය ඊට සමගාමීව පැවතුුණු එයද මංහිතන්නේ සෑහෙන පාසැල්වල ආයතනවල දුූදරුවන්ගේ නොමද නමස්කාරයට තමාදරණය ගොරු භවතුන් ලක්කුණා වන්දනය වන්දනාවට හසුවනාා විවිධ උත්සවාදිය සංවිධානය කරමින් ගුරුභූමිකාවට ප්‍රාණය දෙන්නට නව අරුත් සපයන්නට ගත්තා වූවෙහස සහවුත්සාහය. අපට නිරන්තරෙන්ම දකින්නට පුළුවන්කමතියෙනවා. මෙ අතරේ වැඩිහිති දිනය පිළිබඳවනං සතුටු විය නොහැකි තප්වයක් තමයි අපට දකිින්ට ලැබුණේ. ජේෂ්ඨ පුරවැසියන් ලෙස සම්මානිත අපේ වැඩිහිටි පරපුර විශේෂයෙන් දූදරුවන් හදපු දූදරුවන් හදන්න දහදිය හෙලපු කඳලු සලපු දිවියම ගතකරපු කැපකරපු ඒ ජේෂ්ඨ පුරවැසියන්ට විශිෂ්ඨ මාපිය පරපුරට නම් රටේ නිසි කෞරවයක් අත්තුනාද යන්න අපට සැකයක්. ඒ සම්බන්ධෙන් විශාල මට්ටමේ ඇගයිම් අපට ඒ තරම් අසන්නට දකින්නට ලැබුණේ නැහැ වෙනදා. එය බොහොම උත්කර්ශවත්ව සිදුකරන ආහිතන පවා නිහැන්ඩියාවෙන් පසු වූ අයුරක් තමයි විශේෂයෙන් අපට දකින්නට අහන්නට ලැබුණේ. මේ අතරේ මවිතට ලිපියක් ලැබුණා වියපත් මවක් මවක විසින් ඇය විජිතා බුළුමුල්ල උපාසිකා මාතාව කිරිබත් කුඹුරේ සිට එතුම වැඩිහිටියන් සම්බන්ධයෙන් තම ආකල්පය ප්‍රකාශයට පත් කරලා පිය සෙනහස නමින් ලියා ඒවාතිබූ කවිපන්තියක් අද දවසේ අපේ ශාවකයන්ගේ අවධානයට යමු කරන්නට මා කල්පනා කළේ වියපත් උපාසිකා මාතාවක් වුවත් ඇයටද තමන් හදා වඩාගත්ත ආදරණීය තාත්තා පයාාණන් වහන්සේ පිළිබඳව කිසියම් නව්‍යමය සිතුවිල්ලක් මෙසේ එකතු කරගන්නට හැකියාව තිබුණු නිසා. වැටිවැටි නැගිටින මාවෙත දිවයන මගේ පුංචිපුතුනේ හදවත් කුටියේ සිරවුණේ ආදරෙ කෙලෙස කියන්නද මගපුතුනේ. මනින්න මිමිනැහැ අහසත් පසුකර දිවයනවා ඒ ආදරය සප්ත සාගරයේ දියගෙන මැන්නත්. මනින්න බැහැමේ ආදරය මෙත්තා කරුණා මුදිතා ගුණයිෙන් පිරිලා ඉතිරී යන තරම පියෙක්කුගේ ආදරෙ අඩුවක් නැහැපුත මවුසෙනෙ හසටත් වැඩි තරම මගේ කුසේ නුඹ පිළිසිදුනා නම් නුබ බිහි වන්නතුරු මාරැක ගන්නම් ලෝකය තුළ ඇති ලොකුම වේදනා නුඹබිහි වන්නදා ඔහුලන්නම් ගතේ පිරිණුලේ වියලී යනතුරු කිරිකර නුඹකුසපුරවන්නම් පියකුගේ සෙනහස පෙන්වනවා මං ස්ොභාදහම පිටුනුපෑව නම් විජිතා බොළුමුල්ල උපාසිකා වගේ කවිසිතුවිලි වලටයි අද අපගේ අවධානය විශේෂය යොම කළේ වැඩිහිටි උපාසිකාවක් වශයෙන් වැඩිහිටිදිනය සැමරුම පැවතුනු මේ පසුබිමෙහි වැඩිහිටි තම වැඩිහිටියකු නැත්තං පියෙකු ගැන අලුත් අදහසක් තාත්ත කෙනෙකුගේ මුවිං නෙකුත්වනස්වරූ පෙන් මෙහි දක්වා තිබෙනවා එය විශේෂෙන් අපගේ අවධහනයට තියොමුුවන්නේ නුඹ බිහිවන්නදා ඔහු ලන්නම් ලෝකය තුළ ඇති ලොකුම වේදනා ගතේ පිරුණුලේ වියලී යනතුරු කිරිකර නුඹකුසපුරවන්නම්. පියෙකුගසෙන අස පෙන් වනවා මං ස්ොබා දහම පිටුුණු පැවනම්. ස්බ අදහම පිටුනු පෑවා නම්පියෙකුගේ උතුම් සෙනහස උතුම් ලෙසම පෙන්වනවාය කියන අදහස ඉතාම වැදගත්. මහමෙරකට උසයි දරුපෙම හදපතුලේ පුදුමයි පුතුනිකිම ලේ මගෙකිරි නොවනේ කියලා TMම් ජයරත්න ගායනා කරන අදහසට කිසියම් සාම්යක් දක්වනවා. මේ දක්වා තිබෙන සිතුවෙද. එනිසා අපි ඒ අදහසින් අද දවස්සේ දේශනාවට ඇරඹම තබන්නේ අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මිලින්දක් ප්‍රශ්නය ඔස්සේගෙනෙන පහලොස්වෙනි දහම් දෙසුමයි දහතරවෙනි දහම් දෙසුම පසුගිය සතියේ ඔබට අපි කතාකරුවා මතක ඇති ඇසු ශ්‍රාවකයන්මිලද ප්‍රශ්නය පිළිබඳව ලොකුආදරයකින් ගෞරවයකින් බණහන ක්ශාල පිරිසක් මේ වෙන විච්්‍ර අප සමග රටේවිවිධ ප්‍රදේශවල සිචින බවඉතාම පැහැදිලි ඒ හැම දෙනාම සෙහිපත් කරනවා. ඒ හැම දෙනා වෙනුවෙන්ම තමයි අප මේ දසුම්ම. ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. මිළඳු රජතුමා නාගසේන හාමුදුරුවන්ගින් ප්‍රශ්නයක් ඇහුව උපසම්පධාවෙන් වසරකීයද වසර හතයි කිව්වා. ඒක මුල්කරගෙන පෙරලා ප්‍රශ්නයක් ඇහවා වසර හතක් ගත වුනාද එමනැත්තං ඔබ වහන්සේ වසර හතක් ගත කලාද. අන්න ඒවාගේ අරුම පුදදුම ප්‍රශ්නයක් ඇහුහම අගසන හා මුදුරෝ රජුගෙන් ඇව්වා රජ ඔබේචායාව පොළොවට වැටී තිබෙනවා චායාාව රජුද්ධ ඔබ රජුත කියල්. ඒකට රජතුමාකි වවේ චායාාව නොව මමයි රජ කියල. ඒ අනුව අහපු ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නා. අනතුරුව පණ්ඩිතෝවාදේ සහ රාජෝවාදය පිළිබඳ වාදයක් ගොඩ නැගුණා. නගසයෙන් හාමුදුරුව පණ්ඩිතවාදයකයන්නේ ශාශ්‍රීය වාදවිවාද බවත්, රාජවාදය නැත්තං රාජෝවාදය කෙලකයන්නේ රජවරුන්ගේ සැරපරුස නියෝගාදී ඇතුළත් කතාබහ බවත් පැහැදිලි කෙරුවහම මේ දෙදෙන අතරය කෙරන කතාබහ රාජවාදයකින් මිදිලා පණ්ඩිතවාදයකින් හෙවත් ශාශ්‍රීය කතාභහක් බවට පත්කරගන්නවා කියන අරුතෙන් තමයි එතැන්සිට ප්‍රශ්න ඇසීම නැවතවරක් ආරම්භ වෙන්නේ. අභි පසුගිය සතියේ දෙසුමි අවසනට විග්‍රහ කලාස්සේම නැවතත් ඒ කිවූ දෙන්ම අද දවසේද දෙසුම අරබන්නටමා අලාපොරොත්තුව වන්නේ එකල මිලිඳු රජ්ජුරුවෝ ස්වාමීනි නාගසේන ස්තවිරයන් වහන්ස නුබ වහන්සේලාගේ ප්‍රෞජ්ජාව කවර අර්ථයක් පිණිසද. නුබවහන්සේලාගේ පරමාර්ථය කවරේද. ඉතාම වැදගත් ප්‍රශ්නයක් දැන් මිලිඳු රජ්ජුරුවෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහන්නේ නබ වහන්සේලාගේ ප්‍රෞජ්ජාවේ අර්ථය කුමක්ද. පරමාර්ථය කුමක් ලස්සනයි ප්‍රශ්න දෙකයි. එකම පිළිතුර ගන්න පුළුවන් විදිහට ප්‍රවුජ්ජාව කවර අර්ථයක් පිණිසද එ වගේම පරමාර්ථය කවරේද. එතකොට මේ වගේ ප්‍රශ්නයකට නාගසන හාමුදුරුවෝ දුන්නු පිල්ලිතුර ඉතාම ගැඹුරු පිළිතුරක් බවට පත්වනා. කිමෙත්ත මහාරජාණිනිි මේ වර්තමාන වූ දුක්ඛය නිරුද්ධවේද අනිද්දුකක් නූපදීද මහරජානනිි අපගේ ප්‍රවජ්චාව මේ අර්ථය පිණිසය. තෘෂ්නා දෘෂ්ටි වශයෙන් කිසිවක් නොගෙන අනුපාදිශේෂ පරිනිර්වාණය අපගේ පරමාර්ථයයි වදාලස. තාම පැහැදිලි ශ්‍රාවකයණි බලන්න ප්‍රවජ්ජාවේ අර්ථය කුමක්ට දුක්කෙලවර කිරීමයි. දුක්කෙලවරකිරීමයි. එකකොච්චර ලස්සනට කිව්වද බලන්න දුකක් නැවත උපදින්නේ නෑ තියෙන දුක් නැතිවෙනවා. ඒ තමයි ප්‍රවජ්ජාවේ අරමුණ සබ්බ දුක්හ, නිසරණ කරනත්හාය. ඉමං කාසාවන් ගහිත්වා. අපි පැවිදි ලබන වෙලාවේ අපේ ගුරුවරුන්ගෙන් අපි පැවිද්ද ඉල්ලන්න එහෙමයි. මේ කසාාවත ගෙන මේ සියලු දුක් නිස්සරණය පිණිස නැතිකර ගැනීම පිණිස මට මේ කසාවත ලබා දෙන්න පැවිදි කරන්න කියන එක තමයි සබ්බ දුක්ඛ නිස්සරණ කරනත්තාය කියලා අපි ඉල්ලා සිටින්නේ. පින්හත්න ඉට පස්සෙ පරමාර්ය පරමාර්තය නම් අනුපදිශේෂ පරනිර්වාණයයි, අනුපතිදේශ පරිනිර්වාණය කළෙකනි රහත්වීමයි. රහත් භාවය පරමාර්තයයි කෙළකිවා. එතකොට. රජතුමාට එක හරිම පැහැදිලි පැවිද්දේ අර්ථය දුක්කලවර කිරීම පරමාර්ථය අනුපද්දිශේෂ නිර්වාණයහිවත් රහත් භාවය ඇතිකර ගැනීම. ඉර්වස්සේ රජ්ජුරුවන්ට ඒ හරහා ඇතිවෙන ඊළඟ ප්‍රශ්නය. කිමෙන්ද ස්වාමීනි නාගසේණයන් වහන්ස මේලොව සියල්ලෝම මෙම අර්ථය පිණිසම පැවිදිවන්නාහුද බලන්න කොච්චර ලස්සනට පෙරලා නැවත ප්‍රශ්නය ගොඩනැගනවා ද. පැවිද්දේ අරමුණු ඇහුවා පැවිද්දේ පරමාර්ථහවා පැහැදිලිව පැවිදේ පරමාර්ථය අවසාන පරමාර්ථය අර්හත් භහාවයට පත්වීම අනුපද්දිශේෂ පරනිර්වාණය? ඒ පැදිලි කෙරවාහම ඊට පස්ස කියන්නේ ඔය අරමන්න පදනම් කරගෙන මද මේ ලෝකේ සියලූම දෙනා පැවිද්ධ ලබන්නේ ඔය අරමුන්න පදනම් කරගෙන මද මේ ලෝකෙ සියලු දෙනාම පැවිද්ධ ලබන්නේ කියලා මට කියන්න. ඒක ඉතාවැදගත් ප්‍රශ්නයාව දැන් බලන්න ඒකට නාගසයෙන් හා මුදුරුවෝ දෙෙන පිළි තුළ මේ ලෝක සියල දෙනාම පැවිදි වෙන්නේ සිවුරු කට්ටලය අති අරගෙන නම් සබබ දුක්ක නිසර නත්තාය ඉමංකාසාවන් ගහිත්වා කියල කිව්වට ගොඩක් අයගේ විවිත අදහස් තියනවා. මේ අදහස් බොහෝවිට මිලින්දක් ප්‍රශ්නය ප්‍රච්චනාවන කාලපරිච්චේදී ඉන්දියාවේ තිබුණු තත්ත්වයායි. දඹදිව පැවතනු තත්ත්වය කිස්්සුපූරුත් තුන්වැනි සියවසේදේ. අද වනත් පිනුත්ේ ඉන්දියාවට ගියහම අපට ලොකු කනගාටුවක් තියෙනවා ඉන්දියානුවන්ගේ පැවිද්ධ. ඉන්දියානු පැවිද්ධ හිඟන්. ඉන්දියානු පැවිද්ධ කියලෙ එනි හිගන්න. සමහරවෙලාවට ඔය වන්දනාව්‍යනාය තමයි මේක දන්. හිස මුඩු කරගෙන සිවරක් පොරවාගෙන පාත්‍රය අතේතියාගෙන ඔය විදේශික සංචාරක වන්න තැන්වල සමහරවිට ඉතාම හොඳ භාවනාන යෝගගීන් වගේ හිඟා කනු. බලෙන් නොත් හිංගාකනු. හරි ලස්සනයි බලාගෙන ඉන්නකොට තරගෙට. අර විදියට වාඩිවිලින්ඳලා. ඊළඟ තවතැනකට විදේශයේ සංචාය කරන්න නැකරල දුවනු. ගේලා ඇතනින් වාඩුවනු. එක දොරටුවකින් දුන නැත්තැ ඊළඟ දරට ළඟටගෙහි වාඩුවෙනු. පුස්කොලයා පෙරලාගෙන හියෙන් කියවනු මිනිස්සුරවට්ට ගන්න සිවරපරෝගෙන බෑග්ගිකක් කරේදාගෙන හොඳ තේරවාදි පැවිද්දවාගේ ඉන්නවා. අද අද හින්දියාවේ මේ තර්ක්වය. ඇත්තට මඉන්දියාවේ විහාරවලට වෙලා ලොකු මෙහවරක් කරන්නේ ශ්‍රීලාංකයේ භික්‍ෂූන් බුද්ධගයාව කුසිනාරා රජගහනුවර ඉසිපතනාරාමි හැම තැනම අපේ විශිෂ්ට භික්‍ෂූන් වහන්සේලා ශාල මෙහිවරක් කරන්න ශාල මෙහිෙවරක් කරනො ඒවායි ආයතන පන්සල් පාලනය කරගෙන ලංකාවෙන් යන බැතුමතුනට අවශ්‍ය පහසුකං සපයමින් ලොකු මෙහිවරක් කන්නවා ඒනිසා මේ වාර්ථාව මිලින්ද ප්‍රශ්නයට එකතු වෙන්නේ එදා භික්‍ෂශසනයට විවිධ අරමුණු ඇතිව පැවිද්ධෝ ඇතුළවෙච්ච හැටි. බලන්න කිසි කෙනෙක් මෙම අර්ථය පිණිස පැවිදි වෙති. එන සමහර කෙනෙක් අ මුලින් කිව් අර්ථය වෙනුවෙන්ම පැවිදි වෙනවා. මුලින් කිව් අර්ථය වෙනුවෙන්මත් පැවිදි වෙනවා. සමහර කෙනෙක්. රාජභවින් පැවිදිවෙති රාජ බහින් අපි කියවල බලමු කිසි කෙනෙක් සොර බහින් පැවිදිවෙති කිසි කෙනෙක් නය දීගත නොහැකිව මහනවෙති සමහර කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙති යම් කෙනෙක් මනාකොට පැවිදිවෙද්ද ඔහු මෙම අර්ථය පිණිස පැවිදි වන්නාවු යැයි වදාලසේක මේ ක්‍රිස්සුපූර තුන්ගෙනනි සියවසේ ඉන්දියාවේ පැවිද්ධහෙවත් වර්තමානේද දැකේ හැකි පැවිද්ද. මෙන මේ වගේ බාහිරර ලෞකිකාරමුණු ටැවත්ම පිළලිබඳධාරමුණු, මේක බුද්ධ පරනිර්වාණෙන් පස්සේ බුද්ධ කාලෙත්තුනාමේක. විශේෂෙන් ලෞකිකාරමුණු සාක්ෂාත් කරගන්න බොහෝ දෙනෙන් පැවිදි වුණා. අර එක කතාවක තියෙනවා හයවරක් පැවිදිවෙලා හයවරක් පැවිදි වනාකල් ඇයි පැවිදි වෙන්නේ ආහාරටිකක් හොඳට ලබාගෙන කය තර කර ගන්න ඇග හැදුුනහම සිවරතියලා ගෙදර යනු ආය දුක්පත් වුණහම ආහිත් පැවිදිවෙන්නේ න සත්ධර්මරත්නාවලි එවැනි භික්‍ෂුවකගේ කතාවක් තියෙනවා එවැනි කතා බුද්ධ කාලීනව සිදුවීමෙන් පෙනෙන්නේ බුද්ධ කාලෙත් විවිධ අරමුණු පදනම් කරගෙන පැවිදි වුණු බව. ඊළඟට අද වනත් බැලුවොත් අද ඇත්තටම අපේ රටේ භික්‍ෂ සමාජය අපි පිළිගන්නවා ඉතාම විශිෂ්ඨ ගැනේ මහා ඇතිවරු සිල්වත් ගුණවත් විශාල පිරිසක් ග්‍රාමීව නාගරිකව සහ අරන්නකව තමන්ගේ මෙහෙවර ඉටුකරනව විවිධාකාහරෙන්. මේ අතරේ ඔය සියල්ලෙෙන් බැහැවෙච්ච ව්‍යාපාරිකඥානයෙන් එහමනැත්තං ව්‍යාජසිත් ගොඩනගාගෙන විවිධාරමුණු හිතේතියාගෙන දැන් අපි කතා කළත් නැතක් සීදුව ස්වාමීන් වහන්සේ නමක් ශිෂවාමින්න් වහන්සේ විසින් ගාතනය වුණා. දැම් මේ සිදුවීම් අරගෙන බැලුවහම එතැන ගාතනය වුණු භික්‍ෂුවත් ගාතනය කළ භික්‍ෂවාත දෙදෙනම තමන්ගේ භික්‍ෂු ජීවිත ගත කරල තිබුණේ අර කියන නාගසේනහා මුදුරුවෝ කියපු දුක්කලවර කරගෙන අනුපාදිසේෂ පරිනිර්වාණයට නොවී. එහය වනාරමුණුවෙනුවෙන් නැත්තන් කොහොමද ඩිපෙන්ඩර්වාහන පන්සලේතියෙන්. ඩිපෙන්ඩර් තියෙන්නේ මහ දනකුවේරයෝ ළඟමිසක් ශාසනික මෙහෙවර කරනය ළඟත් එහෙම දේවල්තියෙන්න්න බෑ. පහුකි දවස පාල්ලිමෙන්න්තිවර පිරිහිච්ච දේශපාලච්නෝ V8් භික්‍ෂුන් කළ ජාතියක් හැඳන්නවා. තවත් පිරිහච්ච භික්ෂුවක් මාධ්‍යයට කිව්වා. කෝටි හතරේ බෙන්ස්වල යන භික්‍ෂූන් කියලා. ත මේ මේ තමයි වර්තමාන භික්‍ෂු සාමාජයේ පිළිබඳ විවේචන් හැබැයි ඔය සියල්ලට හසුුවන්නේ ස්වල්පදිනෙන්. සීට පහක් ලංකාවේ. අනු පහක් අරගෙන බැලුවොත් මොන විවේචනාවත් තමන්ග මෙහෙවර නාගසේදහා මුදුරුවෝ කිය පු දුක්කෙලවර කරගැනම අරමුණේ නොපීටයත් සමාජ මෙහෙවරේ ඉන්නෝ අවංකව ඉන්නවා ආදර්ශවක්ව ඉන්නවා. අපි කොළඹ සරසවියේ ආචාර්ය මණ්ඩලයටත් එකතු වෙලා අපි බොහොම නිවැරදිව තමන්ගේ කාර් භාරය කරගෙන ඉන්නවා. අපිට චෝදනා කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. මේ නිසා මේ අරමුණු වැල දෙහා බැලුවහම පෙනෙන්නේ පිරිහී කිය භික්‍ෂු සමාජයක ලක්ෂණ. මෙන් කීයෙන් කියීදනා ද සැබෑ භික්ෂු අරමුණු සහිතව ප්‍රයච්චාව ලැබේ. ශාල පිරිසක් උදරපෝෂණය කියන කාරණාව වෙනුවෙන් එදා එලෙසම භික්‍ෂු සමාජයට පැමිණි බව තමයි මේ අනුව අපට පෙනෙන්. දැන් මේ කතාව කිව්හම රජතුමා පෙරලා අහන්නේ ස්වාමීණි නුභවහන්සේ මෙම අර්ථය පිණිස පැවිදි වූසේක්ද. නාගසයන හාමුදුරුව පැවිදුණේ ඔය කියන අරුත්වලින් කවර අරථයක් පිණිසද කියලා රජ්ජුරුවන්ට දැනගන්න ඕන්නා. එතකොට නාගසයෙන් හාමුදුරුව පැහැදිලි කරන දෙය ඉතාම වැදගත් පික්‍රහයක් කියල මටහිතෙන්නේ උන්වහන්සේ භික්ෂු සමාචයේ පැවැත්ම ඇතිවිය යුතු පිළිවෙල පවා මේ තුළ අන්තර්ගතකොට ඉදිරිපත් කිරීමක් කරනවා කියල මටහිතෙනවා. මහරජානයනි මම ලදරුකම් ඇත්තේම පැවිදිවන ලද්දෙමි. සාමාන්‍යෙන් අපේ සාසනෙහි පැවිදිවීමේදී කාලයක් නෑ කුඩාම බිලිඳ මහන කරන්න බෑ ඒකට අපේ කතිකාවත් කරුව ලස්සන ප්‍රමිතියක් දුන්නා මිනුන් දඩත් දුන්නා කපුටෙක් එලවා ගතහැකි තරමේ දරුවෙක්. කපුටෙක් එලවා ගත හැකි දරුවක්. මේක තමයි වයස හරියට මවෞුරුදු ගණන් ගන බලාගන්න බැරි ඒ කාලේ වයසක් නිම සීමමා කළේ අන්නෙම. කපුටෙක් කෙලවාගත්ත හැකි වයස. ඇයි එහෙම තීන්දු කළේ පාත්‍රය අරගෙන පිණඩිසිංහ වඩීනකොට පාත්‍රයේ කපුටෙක්වාඩිියුනොත් ඒ කපුටායිලවාගන්න හැකියාවතියෙන්නූනේ. ලංකාවේ නං ඇත්තටම දරුවන් පැවිදි කිරීම අවුරුදු. හතේ අටේ වයසෙන් ඉහලට සිද්ධ වෙන්නේ තායිලන්තේ නම් අවුරදුත්තුන අතරේ පුංචි තරුවන් පැවිදි කොට පින්ට සිංගාරයගෙන යන අයුරු අප්‍රමාණව දකින්නට පුළුවන්. ඒ නිසා නාගසේන තෙරුන් වහන්සේ කියන්නේ මම බොහම ළමා අවදයේ මගේ පැවිද්ධ ලැබවා මා මේ පැවිද්දල ලැබුවේ මෙහි දැක්වෙන අර මුලින් කිව් අර්ථය පිණිස සබ්බදුක්ක නිසරණ සබ්බ දුක්කනි සරණ සේලු දුක්වලින් මිදෙන්න්න ඒ අරමුණ ඇතිවයි මා පැවිදුණේ. මේශ්‍රමන සාඛ්‍ය පුත්‍රයෝ පණ්ඩිතයෝය උන්වහන්සේලා මා ශික්‍ෂණය කරනසේක් මට මේ ආකාරසිතෙක් වූයේය ඒ මම උන්වහන්සේලාවිසින් ශික්‍ෂණය කරන ලද්දමිනම් අර්ථය පිණිස ප්‍රරෝජ්ජාව වන්නේ යයිකයා දන්නෙම් ප්‍රයෝජනද දන්නම් වදාගසයක. ඒ අසා මිලිඳු මහරජානෝ ස්වාමීණි නාගසේන ස්තවරයන් වහන්ස වදාල ලෙස යහපත්වී යයිකයා ප්‍රසංසා කළෝය. නගෂෙන් හාමුදුරෝ බොහොම ලස්සන පිළිතුරක් දෙනවා ලදරු කල පැවිදිවූමා මගේ ගුරුවරුන් විසින් ශික්ෂණය ලබාදුන් පසු මට ඇතිවුණු එකමාර්ථය අර මුලින් සඳහන්කරපු අර්ථය විනා වෙන අරුතක් නොවේය. ඒ නිසා මංහිතනවා මේ කාරණාවෙන් ප්‍රත්‍යක්ෂ වෙන ඉතාම වැදගත්තයක් වන්නේ. දරුවෙකු ප්‍රෝජාවට පත්කරනකොට ඒ දරුවා, මා පැවිදිවෙන්නේ කටින් කිව්වත් සබ දුක්ඛණෙසරණත්තාය කියලා එහි අරුතවත් අවබෝධ කරගෙන නොගන්න තිබුණා තියෙනවා. මොනවද මම දුක්කෙලවර කරන්නද මේ පැවිදි බව ලැබන්. ඒ අනවබෝධයෙන් පැවිදිවන පුංචි සාමනේරයන් වහන්සේලා පියවරෙන් පියවර ශික්‍ෂණයට පත්කරලීම සැබවිම්ම ගුරු පරපුරේ වගකමයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිසි විටකත් භික්ෂුවට නිදහස් ජීවිතයක් ගතකරන්න අවසර දුන්නේ නෑ. එහෙම නිදහස් ජීවිතයක් අපට ඇත්තේම නෑ. භික්ෂුවට වාසය කරන්න කියල පැවරුවේ ආචාර්යන් වහන්සේ උපාද්‍යාන් වහන්සේ යටතේ. දෙදෙනෙක්කින්නවා අපට ඉහෙලින් ඒ දෙදෙනට අනුව තමයි අපි ළමා කාලේ අපේ භික්ෂජීවිත හැඩගස්වාගන්න මහන්සිවෙෙන් පැවිද්දේදී මුල්ලු තෙරුන් වහන්සේ උපාතයන් වහන්සේ අපේ ගුරු හාමුදුරුවන් වහන්සේ ආචාර්යන් වහන්සේ එතකොට අපිට එක පැත්තකින් අපි පැවිදි කළ අපේ ගුරුවරයයින්නවා දෙවෙනුව පැවිද්දේදී මුල්ලූ අපේ ගුරුවරයයින්නවා උපාද්‍යයන් ඔය දෙදෙන වහන්සේ අටත හැදෙන වැන්න කොට ගොඩක් වෙලාවට උපා්‍යයන් වහන්සේ දෙහාපනින්, ශික්‍ෂණිං විනෙන්, ධර්මඥානීින් තාම ඉහල තැනකට පත්වුණු කෙනෙක්. එවැනි කෙනෙකු ළඟ ශික්ෂණය ලබන්න ලැබෙනවනං එක මහභාග්‍ය මාසිහිපත් කරනවා මගේ උපාද්‍යායන් වහන්සේ බොහොම ගෞරවේ බද්ධේගම මාජවාන කියන ගමි ශ්‍රී ඉන්දසර විද්‍යායතන පිරිිවෙනෙහි අධිපතිව සිට අපවත්තුී වදාළ පරාජකීය පණ්ඩිත කෝරලේගම පඤ්ඥානන්ද මහා ස්වාමිපාධාණන් වහන්සේ. එවැනි මහා උගතෙක්කු පණඩිවරයකු යතිවරයකු පැවිද්දේදී උපාද්‍යායන් වහන්සේ වෙන්න ලැබීම උව එවැනි උපාද්‍යායන් වහන්ස කෙනෙකු ළඟ සෑහෙන කාලයක් වසර ගණනාවක් වැඳ වැටීගෙන ධර්ම ශිල්පය භික්ෂ ප්‍රතිපදා හදාරන්නට ලැබීම, උතුම් භික්‍ෂු ජීවිතයක් ගොඩනගාගන්නට හේතුභූත වනාය කියන එකයි අපගගේි විශ්වාසය මංහිතන්නේ. කෙනෙකුට එවැනි උපාද්‍යයන් වහන්ස කෙනෙක් ළඟ හැදෙන් නඕන එහෙම නැත්ත අයාලයන චරිත බවට පත්නු. අයාලයන අයාලයනෝ කියල කියන්නේ නිදහස් කාමී භික්‍ෂූන් කවදාවත් භික්‍ෂුවකට නිදහස් ජීවිතයක් ගත කරන්න බැහැ ඒකයන්නේ වැඩි හිටියකු පවට මහස්තවිරයකු බවට පත්වන්න තුරාම ඒ හැදෙන් නෝේ එක පැත්තකින් ආච්චාදයන් වහන්සේ අනි පැත්තෙන් උපාද්‍යායන් වහන්සේ. මිලින්ද ප්‍රශ්නය අපට මේ ගැටලුව හොඳට නිඩාකරණය කරල දෙනවා නාගසේන හා මුදුරුවෝ කියනව මම පුංචිම ළමාකාලේ පැවිදිවේද්දිමේ අරමුණු මට නොදැන සිටියක් මගේ ගුරුවරුන් මගේ උපාද්‍යයන් වහන්සේලා මවශික්ෂණය කරන කොට නොදැනීම මට මේ අරමුණ. ඒක කියන්න පැවිදිකමේ අරමුණ නං නිමණින් එගොඩවී මයි කියන තැන හැර ඉං මෙහාබෙන අන් කිසිවක්තියෙන්න්න බැහැ අන් සියල්ල තියෙන්නෝනි දෙවනුව. මූලිකාරමුණ යටතේ අපි ශික්‍ෂණය ලැබිය යුතුය යන්න තමයි එහිදී ප්‍රකාශයට පත් වුණේ. තැම් බලන්න මේ කතාව අසාගෙන සිටි මිලිඳු රජතුමා. කොයි තර තෘප්තියට පත්වනාද කියනවා න යහපය වදාල ලෙස යහපත්විය කියා ප්‍රසංසා කලෝය ලොකු ප්‍රසංසාාවක් ඇති කලා මේ ප්‍රසංසාාවක් ලබන්න මේ වගේම මිලින්ඳුවනි වාදහබි සම්පන්නේකුග ප්‍රසංසාාවක් ලබනක ලේසිනෑ. එනිසා එවැනි කෙනෙක්කුගෙන් ප්‍රසංසාාවක් ලැබිය හැකි ලෙස තමන්ගේ පිළිතුරු ගොඩ නගාගන්න තරම් නාගසේන හා මුදුරුවෝ අතිශයින්ම ඊට සුදුසුකං සපුරාතිබෙනවා ඊළඟට මිලිඳු රජතුමාගේ අදහස් කවරයේ දැයි අපි තවදුරටත් ඔබේ අවධානයට යොමුකරන්ට කැමති ස්වාමීණි නාගසේ නිස්්වරයන් වහන්ස කාලක්‍රියා කරන ලදුව නොපිල්ලිසිද ගන්නේයයි යන කිසිවෙක් ඇදද. කාලක්‍රියා කියන්නේ මියගියාට පස්සේ නොපිල්ලි සිද ගන්නේ නැවත උපදින්නේ නැ නොපිල්ලි සිද ගන්නේ කියන්නේ ඒකයි. යම් කිසිවෙක් මියගියාට පස්සෙදී නැවත උපදින්නේ නැතැයි මතයක් තියෙනවාද. ඇදකොට නාග සේනාහා මුදුරුව එක පාටම කෙන මහරජ කිසිවෙ පිලිසිඳ ගන්නේය කිසිවෙක් නොපිලිසිඳ ගන්නේීය. මේ ලෝකෙ දෙපිරි සක්කන්නවා ඒ සමහර කෙනෙක් නැවත උපදීනවා සමහර කෙනෙක් නැවත උපදින්නේ නෑ. කවරෙක් පිලිසිඳ ගනීද කවරෙක් නොපිලිසිඳ ගනීද. පරලා අහන ප්‍රශ්නය මහරජ ක්ලේස සහිත වූ සත්ව තෙම පිලිසිඳ ගන්නේ හරිම සරලයි. කෙලෙස් භරිතයෝ රාග දේශමූහ කියන අකුසල්මුල් මූලික කොටගෙන කෙලෙස් ගොඩනගාගත්ත කෙලෙස් බරිතයන් නැවත පිළිසිඳ ගන්නවා. නික්ලේසි වූ සත්ව තෙම නො පිලිසිඳ ගන්නේ. නික්ලේසි කෙලෙස් නැත්තෝ කෙලෙස් නැතිකරා ගත්තා අයට නැවත උපදින්න හේතුවක් මෑ. ඒ අය නැවත උපදින්නේෙ නැහැ කියලා පැහැදිලි කෙරුවා. ඔබට පංහිතනව ඉතාම හොඳින් මේ ධර්මකාරණා වැටහෙනෝත්. රජතුමානව මේ ලෝකේ නැවත උපදිනායි න්නවාද මරණින් පස්සේ උපදිනෙ නැති අයින්නවාද. නාගසේන හාමුදුරුවෝ විස්සර කරන්නේ කෙලෙස් සහිතාය නැවත උපදී. නික්ලේසි උතුමෝ නැවතන උපදී. ඉඩපස්සේ රජතුමානේ ඔබ වහන්සේ කොහොමද ඔබවහන්සේ මත්තු පිලිසිඳගන්න කෙනෙක් ද නැද්ද. එතකොට මහරජහනිනි උපාධාන සහිතවීම් නම් උපාධානය බුදුදහමුගන්නන තාම වැදගත් වචනයක් උපාධානය හෙවත් අල්ලා ගැනීම. උපාධාන සහිතවීම් නම් පිලිසිද ගන්නේෙමි. අල්ලා ගැනීම් සහිත සිතුවිල්ලි ඇතුව ජීවත් වුුණොත් අනිවාරයෙන්ම නැවත උපදිීනවා උපාධානයක් නැත්තෙම්වීම් නම් නො පිලිසිඳගන්නේෙමි. අල්ලා ගැනීම් කිසිවක් නැත්නම් නැවත පිලිසිඳ ගැනීමක් සිදුවෙන්න විදික් නැහැ. ඉර්වස්සේ, රජතුමා මගද කියන්නේ ස්වාමීන නාගසේණයන් මහන්ස වදාල පරිදි අභිමනෝ්‍යවී ඇයි ප්‍රසංසා කළවය ලස්සනවචනයක් පින්වති අභිමනෝ මනෝච්ච කියන්නේ සිත් ගත්නවා අභි බොහෝසයින් මගේ සිත්ගත්තායයි ප්‍රසංසාාවට ලක්තලා. අනතුරුව රජතුමා නැවත එය පදනම් කරගෙන ප්‍රශ්න ගොඩනගනවා යමෙක් නොපිල්ලිසින්ද ගන්නේ වී නම්කිමෙක්ද එපුරු සතෙම යෝනිසෝ මනසිකාරය කරනකොට ගෙන නොපිලිසිද ගන්නේ ද කියාරජ්ජුරුවෝ විචාරණෝ යෝ නිසෝ මනසිකාරයද එකට හේතුව කලහනවා යෝනිසෝ මනසිකාරයද මහරජානනි යෝනිසෝ මනිසිකාරයෙන්ද ප්‍ර්ඥාවෙන්ද අනිකුත් කුසල ධර්මයන් දැයි වදාලසයකයි. ඔය විදියට නැවත ඉපදීම පිළිබඳව ඉතාම ලස්සන මහා ප්‍රශ්නාවලියක් මිල්ඳු රජතුමා එකන්න එක එකන්න සමහර වෙලාවට අවශ්‍ය උපමාද සහිත මෙහිදී ඉදිරිපත් කරනවා ඉතාම දීරඟව. ඉරිපස්සේ ඒ සාකච්ඡාව නිමාවනාට පස්සේමිලඳු රජතුමා ඊළඟට අහනවා මෙ සීලය පිල්ළිබඳව. සීලය පිළිබඳව. ස්වාමීණි නාගසේන ස්තවරයන් වහන්ස කු කුසල ධර්මයනුත් නොපිලිසිඳ ගැනීම වන්නේ යි කියානම් මේ වචචනයත් වදාලසේක්ත ඒ කුසල ධර්මයෝ කවුරුදයි කියා විචාලෝය. මහරජානිනිි සීලය ශ්‍රද්ධාව වීර්යිය සිහිය සමාධිය යන මේ ඒ කුසල ධර්මයෝ යැයිකිසේක අන්නේකයි. අනිකුත් කුසල්ල ධර්මයෙන් නොපිල්ලි සිදගැනීම වන්නේ ඇයි කියා නම් මේ වචනයත් වදාලසයෙක් ද ඒ කුසල ධර්මයෝ කෞරුද්ද කෙල ඇහු හාම මොනවදේ කුසල ධර්මයෝ පැහැදිලි කරනවා. තබැදගත් දැම් මේ කියන වචන තමයි ඊට පස්සේ දිගටම මිලිඳු රජතුමාගේ ප්‍රශ්න බවට පත්වෙන්නේ. ශීලය ශ්‍රද්ධාව වීර්ය. සිහිය සමාධිය මේ ඒ කුසල ධර්මයෝ. එතකොට මේ සීලය කියන්නෙ මොකද්ද කියලා හනවා. සීලේ ලක්ෂණමොනෝද කියලා හනවා. සලේ ලක්ෂණ සීලයේ ප්‍රතිෂ්ඨාන ලක්ෂණවන්නේය සියලුම කුසල ධර්මය අන්තද ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, මාර්ග, සතිපට්ඨාන සම්්‍ය ප්‍රධාන ඉද්දිප්පාද දෙහාන විමෝක්ෂ සමාධී, සමාපත්තීන්ට ශීලයම ප්‍රතිෂ්ඨාවන්නේය. සීලෙහි පිහිටිය වුගේ සියලුම කුසල ධර්මියෝ නොප්පිරිහෙන්නාාහුය. සල්ලවම කිව්වත් පින්මත්නි හැම දේකටම හැම පිරිසිදුකමටම හැම දියුණුවකටම හැම සමාධියකටම මූලික පදනම සීලයෙන් සකසනවා කියනෙ එක තමයි පැහැදිලි කරන්න. මංහිතන්නේ ඒ එක අමුත්තුුවෙන් බුදුරජාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අරගෙන බැලුවොත්. ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතරේ සීලය කියන කාරණාව අවස්ථා ගණනාවකදී සාකච්ඡාවට බඳුන් වෙනවා. සාකච්ඡාවට ලක්වෙන්නේ මේ හැම දේකටම පදනම සීලය බවට පත්වෙන නිසා. ඊනඟට අහපු ප්‍රශ්නයකට සීලය පිළිබඳව අපේ නාගසේන හා මුදුරුවෝ ප්‍රාතිමෝක්ෂයෙන් ගාතාවක් ගෙන හැරපානොහා. සීලයේ පතිට්ඨාය නරෝ සප්ඥෝ . ප්ඥංචභාවයන් ආථ පිණිපකෝ බික්හු සෝ ඉමං විජටයේ ජටන් ඒයන්නේ මේ ගාථාව විශේෂෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ දෙවියකුට එ දෙවිය ඇවිල්ල ඇහුවේ අන්තෝ ජට බහිජටා ජටාය ජටිතා පජා. බුදුරජාණන් වහන්ස පජාකයන්නේ ප්‍රජාවයි. ප්‍රජාව අන්තෝජටා ඇතුළතිනුත් ගැටල්ලු සහගත තත්වයට පත්වෙලා බහිජටා බාහිරනුත් අවුලෙෙන් අවුලට ගිහිල්ලා. ජටාය ජටිතා පජාකයන්නේ අවුලෙෙන් අවුලට ගිල් ඇතුළත් අවුල් පිටතත් අවුලුනම් ඒ නිරා කරණය කරගන්න ලේසිවෙන්නේ නෑ. වර්තමාන සමාච්චයේ ප්‍රජාවගේ ස්වරූපය දෙවයා ඇසූ මේ ගැටලුව තුලින් අපි දකින්න පුළුවන්. ඒ දෙවයාට ඇතිවෙච්ච ගැටලුව. ත බුදුරජාණන් වහන්සේකින් අහන්නේේ ඔබ වහන්සේ මේ ගැටලුව විසඳාගන්නට උගන්නන්නේ මොකත් අදටත් වැතගත්. එනිසා බුදුපියාණන් වහන්සේ සඳහන් කරන්නේ සීලේ ප්‍රතිට්ාය නරෝ සපнюෝ. ප්‍රච්ඥාව සහිත මිනිස්සු නරෝස ප්ෝ ප්‍ර්ඥාව සහිත මිනිස්සු සීලේ පතිට්ඨාය සීලෙහි පිහිටා වැඩ කරන්නට ඕනෑ. තමන්ගේ සිත චිත්තං ප්ඥංච භාවයන්. තමන්ගේ සිතෙහි ප්‍රච්ඥාව වඩවාගන්නට ආතාපි නිපකෝ ඒකයන්නේ මේ වීර්ය නැමති කෙලෙස්තවන වීර්යෙන් යුක්තව කටයුතු කරන්න නඕනේ අන්න එහෙම කෙනාට පමණයි සෝ ඉමං විජටයේ ජටන් මේ අවුල නිරාකරණය කරගන්න පුළුවන් වන්නේ කියලා. නගසේන හාමුදුරෝ රජතුමා ශ්‍රීලය පිළිබඳව දීර්ගව ඇහු ප්‍රශ්න සියල්ල. විසඳාගැනීම සඳහා බුදුපියාණන් වහන්සේගේ බුදු වදනකින් පිළිතුරු ලබා දෙෙනවා. බුදුවදනකින් පිළිතුරු ලබාදමින් කියනවා මේ සීලයම ප්‍රධාන වන්නේය. එතකොට සියලොකුසලාබිවෘද්ධයට. සියලොකුසලාබි වෘ්ධයට මේ සීලයම මූලකාරණ වන්නේ, සියලු සර්වච්චවරයන්ගේ අනුසාසනයෙහි මෙසීලයම ප්‍රධානවන්නේය කියා ජින දේශනාවක් ගෙනහැර දක්වා වදාලසේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවකුත් මෙතැනට එකතු කරනවා. එතකොට මිළඳු රජතුමා ස්වීලය පිළිබඳව අහපු මේ ප්‍රශ්නය හොඳින් නිරාකරණය උුණු නිසා ඒ ගැන නාගසේ නිශ්චවිරියන් වහන්ස ඉත්තා යහපත දක්ෂ වූසේක ප්‍රසංසා කළා මේ ප්‍රශ්නය නිරාකරණය කළ පිළිවෙල දිහා බලලා ඒ ගැන ප්‍රසංසා කළා. ඒ ප්‍රසංසාවිෙන් පස්සේ දැන් අර ප්‍රශ්න මුලදී නාගසයන නහාමුදුරුව කිව්වනේ සීලය ශ්‍රද්ධාව මේ සියල්ල ගැන ඊළඟට හන්නේ මිනිඳු මහරජානෝ නැවතත් ස්වාමීනිි නාගසේන ස්තවිරයාන්නේනි ශ්‍රද්ධාව කවර ලක්ෂණද. ශ්‍රද්ධාව පිළිබඳව ඉතා මොහොඳ බිග්‍රහයක් පින් වති මිලින්ඳ ප්‍රශ්නය මෙතැන් සිටෙන්නේ. වංතන්නේ බුද්ධ සාසනයෙහි ඉතාම වැදගත්ම සංකල්පය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හැම පැත්තකිින්ම දියුණුවට හේතුවන මූලික පදනමක් ශීලය පදනම් කරගෙනයි ශ්‍රද්ධාවකොඩනැගෙන්. ශ්‍රීලය මූලාශ්‍ර කරගෙනයි ශ්‍රද්ධාව ගොඩනැගෙන්නේ. බෞද්ධයාගේ ශ්‍රද්ධව සහ පිට අබෞද්‍යාගේ ස්‍රද්ධාව කෙලා දෙෙකුද්දකින්න පුළුවන් කෙළ ටහිතෙනවා. බෞද්ධයාගේ ස්‍රද්ධවනං තෙරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ පැහැදීමයි. පැහැීම ඉක්මවා ගොස් තෙරුවන්ගේ ගුණ පිළිබඳව ඇතිකරගන්නා වූ අවබෝධයයි කළකිවුවත් පඩාම පැහැදිලි. තෙරුවන් පිළිබඳව ඉතාම හොඳ පැහැදීමකින් ඉතාම හොඳ අවබෝධයකින් කටයුතු කරන්නේ නම් ඒ බෞද්ධ සැදහවන්තයාගේ ශ්‍රද්ධාවයි. බෞදධයන් නොවන කෙනෙකුගේ ශ්‍රද්ධ වනහි අවබෝධයයි. ෝ කිසියම් දෙයක් පිළිබඳව සැකයකින් තොරව ඇතිකරගන්නා වූ අවබෝධය. දැන් බුදුගුණ දහම්ගුණ සඟගුණ පිළිබඳව ඒවා පි කියවන විට ඒ තැන්වලදී කවරාකාරයකින්වත් අපට සැක සංකා උපදින්නේ නැහැ. සැක සංකාාවෙන් තොරව මේ ශ්‍රද්ධාව ඇතිකරගන්නට තෙරුවන් ගුණ අපට උදව් වෙනවා ඔපකාරවෙනවා එවිත රක්ණෙ වෙයි පාදක වෙනවා. එනිසා තමා මිලඳු රං්චුරුවෝ, නැවත 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 ප්‍රශ්න කරන්නේ ශ්‍රද්ධාවේ ලක්ෂණ මොනවද, අපි ඔබට ඊළඟ දේශනාවිදී. ශද්ධාව පෙළිබඳව අවශ්‍ය කරුණු කාරණා මුලසිට පැහැදිලිව පෙළගස්වන්නට බලාපොරොත්තු වෙනවා? එනිසා අද දවස්සේ විශේෂෙන් අවධහරණය කළේ මේ ප්‍රවජ්ජාව සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡාව පැවිදිකම විවිධා විදියට පැවිදි බව ලැබීම ඒවගේම පැවිදි බවේ අරමුණු පරමාර්ථ ඊළඟට ඉපදීමද කෙනෙක් හරියට නැවත උපදිනවද උපදින්නේ නැද්ද ඒ සම්බන්ධයෙන් හේතුකාරණා සහ තුන්ගෙනුව සීලය පිළි බඳව කාරණා තුනක් අද දවස්සේ ඔබට මේ දහම් දෙසුමිදී පැහැදිලි කලාා අපි විශේෂයෙන් අද අසන්නට තෝරාගන්නේ ප්‍රෞජ්ජාව ගැන කැරනු සාකර්ඡාවකුත් නිසා. අපේ ගෞරවාට රජිකිය පණ්ඩිත තලල්ලෙ චන්දකිත්ති හම්දුරුවෝ මැතකාලේ ගීතරචන රාශ්යක් බෞද්ධගී රචනාකොට. සිය ගණනාව ගීත සාහිත්‍යයට එකතු කළා උන්හන්සේ රචනා කොට ගජබා වීරසිංහ සංගීතය මුසු කරමින් ප්‍රධිපාධර්මදස ගායනා කරන දකින්න හැමවිට්ට දරු සනේ උතුරලායයි මගෙ සිතේ. මගේ දරුවෙක් වගේමයි ඔබ අනේ පොඩිහා මුදුරුවනේ. මවසනේ ඇවසිම වියේ අතැර ගේ දොර පැමිණියේ, කෙලෙස දැයිමට හිතන්නටවත් බෑ ඔබේ අභිනික්මනේ. සිව්පසිෙන් අටුවක් නොදී ඔබවරකිනෙමි සෙනෙහසින්. අපේ දරුවන් වෙතට සම්බුදු සසුන රැකදනු මැනසෝඳින්. මේ ලස්සන ගීතය අසන්නට ඔබට ඇැරියුම් කරමින් පුුණ්‍යානු මෝදනාවට පිවසෙනවා. පරලෝසපත් උපාලි කොඩිප පිලි සහ කමලා කොඩිප පිළි මවපියයෝලගේ දූ දරුවන් විසින්. වසරකට පෙරපර්ලෝසපත්, උපාලි කොඩිප පිලිපානන්ටත් දෙවසරකට පෙරපරලෝසපත්. කමලා කොඩිපිලේ මෑනියන් ටත් දෙපාර්ශ්වයම මියගේ සේලු ඥාතිීන් ටත් මේපින් හිමිවේවා. එ අයි මේපින් අනුමෝදැන් වේවා ස්ුවපත්වේවා නිමණින් සැනසේවායි සාධූඛ්‍යාප ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන එම මෞවපියන්ගේ දියනියන් පුතු බෑනැවරුන් ලේලිය ඇතුළු පෞුලේසිල දෙනාට නිදුක් නිරෝගී සයසා චිරජීවනය සැලසේවා. දකන් හන්ස ටත්්‍ර විදරත්නය ආශීර්වාදය සැලසේවා උපාලි කොඩිප පිලි සහ කමලා කොඩිප පිල්ලි. මෞපිය උපලගේ ආදරණය දරුවන් හැම දෙනාටම නිදුනිරෝගී සුවය චිරජීවනය වේවා. ඔබ කරන කියන හැම දෙයක්ම හොඳින්යහෙන් කරගෙන වාසනාවන්තව දිවිගෙවන්න මේ පින් හේතුවා සනාේවා හැම දෙනාටම නිවනිින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කන්වා. ආక සටٺചබുම්මठා දවානාග මහිදധిక pഞන්త අනമതിවා చిරරਖන්තුుසාසන చරරਖන්තුుදේසනం ചిරරਖන්තුතුවສදා